ආශිමාර්සිං අපේ හිටපු මන්ත්‍රීතුමාත් කිව්වනේ IMF ගැන මතක් කළානේ දැන් IMF එකේ අපිට තුන්වෙනි වාරිකය ලැබුණා එතකොට දැන් ඒක අනුමත වුණා අනුමත වීමත් එක්කම දැන් දිගින් දිගටම සමග ජන බලවේගය කියපු දෙයක් තමයි හිටියරච මහත්තයා මේ ආවොත් අපි අපේ රජයක් ඇරෙත්තේ මේ කොන්දේසි අහපව රිවිව් කරනවා කියන එක දිගින් දිගට කිව්වා ඊට පස්සේ ඊයේ දවසේදී අහපව කිව්වා මේ වැඳුම් කර හිමියන් එක්ක තියෙන අහිතකර මේ ගනුදෙනුවක් තියෙනවා කියලා නැත්තම් එකඟතාවයක් ඇති වුණා කියලා කිව්වා. දැන් මේ මේ දේවල් කියන්නේ අපේ රටේ ආර්ථිකයත් එක්ක තියෙන කාරණාවක් හින්දා මේක විශේෂයෙන්ම දැන් මේ ආර්ථික தත්ත්වයත් එක්ක. එතකොට මේ මේක මේක කියන්නේ ගැලරියටද කියන්නේ ඔබතුමාලා මේ මේ කාරණාව? ඉසාන් මං හිතනවා යම් යම් ප්‍රකාශ කරනකොට අත වශයෙන්ම මම දන්නේ සජිත් ප්‍රේමදාස් මහත්තයෝ කිව්වද කියලා. අපේ වෙනම යම් යම් කණ්ඩායම් කියනවා. අමහට රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන කාරණේ නෙමෙයි ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් කියන මම පැහැදිලිවම කියන්නට ඕන මේ IMF කොන්දේසි මත අපි ගත්තා. මොකද අපි එදා මුලින්ම කිව්වා ওই කොවිඩ් වසංගතය සිද්ධ වෙච්ච කාලේ 2020 මතක ඇති මං හිතනවා සජිත් ප්‍රේමදාස මහත්මයා පැහැදිලිවම පාර්ලිමේන්තුව තුල කිව්වා අපි IMF එකට යන්න ඕනේ කියලා. නමුත් හිටපු ජනාධිපතිවරයා කිව්වා නෑ අපිට මේක පාලනය කරගන්න පුළුවන්. හිටපු ওই අජිත් නේවාල් කබ්‍රල්ලා මහා බැංකුවේ අධිපති හැටියට එදා ප්‍රකාශ කරා අපිට මේක පාලනය කරන්න ඕනේ අපිට ණය ගන්න ඕනේ. නමුත් එදා පැහැදිලිවම දැක්කම ඊතර මේක රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේක දැකලා එතුමත් ප්‍රකාශ කරා. එතුම ඉතමත් පැහැදිලිව කෝ එක කරන්න කියලා. නමුත් ඒක මේ තකතිරු තීන්දු අත වශයෙන්ම අරගෙන ඔළුව උදුම්මගෙන එක රැයින් පොර සහනාධාරය කපලා මේ රටේ ආනයන සීමා කළා. ඒ හේතුව නිසා තමයි තෙල් පෝලිං ඒ වගේම ගෑස් පෝලිං ඒ වගේ තත්ත්වයකටපත් වුණා. ඒ නිසා මොකක්ද උනේ අවසානේ? අවසානේ මේ රට ඉතාමත් දරුණු ප්‍රපාතයකට කඩ වැටුණා. කඩා වැටුණා. මොකද අනිත් එක අපි දන්නවා පොහොර සහනාධාරය නැතිවීම තුල මේ රටේ කුඹුරවල අස්වැන්න සම්පූර්ණයෙන්ම විනාශ වෙලා මේ රටේ ආහාර නිෂ්පාදනය, එළවලු නිෂ්පාදනය ඒව කඩා වැටිලා ඒ තත්ත්වයකට තිබුණා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්නට ඕන දැන් මේ අන්තිම වැටිච්ච වෙලාවේ තමයි අවසානේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ IMF එකට ගිහිල්ලා මේක කරා. හැබැයි වැටෙන් ඉස්සෙල්ලා තීන්දුව කරන්න අපි දන්නවා ලෝකේ මම හිතන්නේ මේවැනි තත්ත්වයට පත් වෙච්ච රටවල් 86කට ආධාර දෙන්න IMF එක සූදානම් වුණා. ඒ වගේම විශේෂයෙන්ම ආදායම් ලබන රටවල් වලටත් පවා සමහර වෙලාවට යම් යම් කොන්දේසි මත ලිහිල් කොන්දේසි මත ලැබුණා. නමුත් මේක බංකොලොත් කියලා රට බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කළා. මහා බැංකුවේ අධිපතිවරය කියලා. ඒ වගේම ඒ තුලින් මේ රටේ ජනාධිපතිවරයාත් අත වශයෙන් මේ රට දාලා ගිහිපු වෙලාවක ලෝකේ ඕනම ණය දෙන කණ්ඩායමක් අපි දන්නවා දැඩි කොන්දේසි දානවා. එතකොට අපිට එදා තිබිච්ච කොන්දේසි නෙමෙයිනේ අද දාලා තියෙන්නේ. අද බලන්න රාජ්‍ය ණය කළමනාකරන පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනත, ඒ වගේම පරිවර්තක ඒ පනත, මේ වගේ පනත් වලින් අපි දන්නවා මේ රටේ ලාභ ලබන යම් යම් ලාභ ලබන ආයතන පවා ඔබ දන්නෝ ක්‍රිසාන් අත වශයෙන්ම පෘථිවිය ගත කරනවා කියලා කටයුතු කරන්න ලෑස්ති විරෝධී. දැන් බලන්න ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා ඉන්සූරන්ස් මොනතරම් ලාභ ලබන ආයතනයක්ද? මේ රටේ සම්පතක්. ඒ වගේම බොහෝ අවස්ථාවලදී අපි දන්නවා කංජ තෙල් නීතිගත සංස්ථාව විදුලි බල මණ්ඩලයත් අද ලාභ ලබන තත්ත්වයට පත් වෙමින් තිබුණයි කියලා කියනවා. ඒතකොට එහෙම තැනුත් මේ තත්ත්වයට පත් වෙනකොට මං අහනවා දැඩි කොන්දේසි මත ඉස්සරහට යන්නේ කොහොමද කියලා. අපි දැක්ක එක උදාහරණයක් මං කියනවා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන්න කාලේ විශේෂයෙන්ම ජනසවිය ක්‍රියාත්මක කරනකොට කිව්වෝ වගේම තත්ත්වයක් තිබුණා. හැබැයි මේ වගේ දරුණු තත්ත්වයක් නෙමේ රටේ. නමුත් ඒ සුබ සාධන කටයුත්ත කරනකොට ඒවට දෙන්නේ නැහැ කිව්වා. නමුත් කාලයක් තියෙනවා. නමුත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කතා කළා මන් දන්නා ට්‍රස්ට් එකක් හැටියට ජනසවිය ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබලා දුන්නා. ඉතින් ඒක නිසා මේක කතා කරලා කුණා. මේ බැරි වෙලා වැටිච්ච වෙලාවේ අත වශයෙන්ම බඩගාගෙන ඉන්න වෙලාවේ කොන්දේසි වැඩි. ඒක නිසා තමයි අපි ඉස්සරහට යන්න කිව්ව එක අවාසනාවට එක් කරන්න බැරි වෙච්ච එක දෙයක්. ඒ නිසා මේ රටේ ජනතාවට හිතකර දැන් උදාහරණයක් හැටියට මම මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන දොස් කියනෝ නෙමෙයි. මේ මේ එයාට සුදුහුණු ගානෝ නෙමෙයි. නමුත් එතුමගේ කාලේ අපි දැක්කා විශේෂයෙන්ම මේ ජනතාවගේ බර දීලා මේ IMF මේ මේ කටයුතු වලට පණ ගැහුවේ නැහැ. අපි කනගාටුයි. අද ජනතාවට හරියට කන්න වේලක් නැහැ. වේලක් ආවොත් ඊළඟ වේල කන්න බෑ. කනවනේ මේ ලෙව කන තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. මේ රටේ මම අහනවා IMF එක ගෙනල්ලා මේ ණය දැන් බිලියන එකක් අපිට මේ වෙනකොට ලැබෙනවා. හෙට අනිද්දා ලැබෙන ටිකත් එක්ක. ඒතකොට බලන්න මේ රටේ ජීවන මට්ටම මොකද්ද වෙලා තියෙන්නේ? ඔයි කොයිවා කවුරු කිව්වත්
බෝලිං යුගේ අවසන් වෙච්ච එක ඇත්ත. හැබැයි මේක ජීවන තත්ත්වයට මිනිසුන්ට කන්න බොන්න පුළුවන්ද? රජයේ සේවකගේ වැටුපක් වැඩි කර ගන්න පුළුවන්ද? රජයේ සේවකයට පුළුවන්ද? එව නැත්තම් මේ හරි හම්බ කරන මිනිහට පුළුවන්ද? ඒ ලැබෙන වැටුපෙන් ජීවිතය ගත කරගන්න? රටක් ගොඩ ගන්නවා කියන්නේ ඒකයි. තෙල් ටික ගත්තත් වෙන දේවල් ගත්තත් බඩු මිල මම කියන්නේ අඩු කරන්න පුළුවන් කියලා. නමුත් රටේ ජනතාවට ඒ බඩු බිල දී ගන්න පුළුවන් හැකියා අවස්ථාවන් නිර්මාණය කරන්න ඕනේ. අපි අවශ්‍ය කරනවා. ඒ සඳහා කටයුතු කරනවා. අපි පැහැදිලිව කියනවා IMF එකත් එක්ක අපි සාකච්ඡා කළා. මොකද මේ තරම් දරුණු තත්යකට පත් වෙන්න ඉඩ ඇරීම තමයි මේකේ අවස්ථාව. නමුත් අපි විශ්වාස කරනවා ඉතාම සහනශීලී. මොකද මේකට මට වෙලා නැහැ ඊළඟ වටේදී මම කියන්නම් මේ ආණ්ඩුවට නැත්තම් මේ ක්‍රමයට මේ රටේ මේ තහංචි දාන්නේ මොකද? මානව හිමිකම් උල්ලංඝනය කිරීම, ඒ වගේ මාධ්‍ය නිදහස නැති කිරීම, මේ වගේ විශාල වශයෙන් මේ රටේ සිද්ධ වෙන කාරණාත් එක්ක ඒ රටවල වල බොහොම මෙතුමා කිව්වා බොහොම ප්‍රශංසා කරයි කියලා. මන් දන්නේ නැහැ. මට පුදුමයි අද රතිඤ්ඤපත්තු වෙච්ච නැති එක මේ ප්‍රමාණය මුදල් දෙනකොට ණය. මේව ණය. අපි කයිවාරු ගහන බිලියන 5ක් අපිට තියෙනවා සංචිත කියලා. හැබැයි අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේ රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් උනේ නැහැ. මතක තියාගන්න. ආනයන සීමා කළා, ඒ තුලින් හිර කළා. මම කියන්නම් තේ වගාවේ තත්ත්වය මොකද්ද කියන්නේ. මම කියන්නම් සංචාරක ව්‍යාපාරයේ තත්ත්වය මොකද්ද කියලා. මේ අවුරුදු දෙක තුල අබමල් රේණුවක තරමේ මම දන්න සංචාරකින් ටිකක් ආවා ආර්ථිකය ගොඩනගන්න, නිෂ්පාදනය කරන්න, ඩොලර් හොයන්න කිසිම දෙයක් නැහැ. ණය සිඟා කාලා ඒ ණයෙන් යන්තම් එදිනෙදා ගැට ගහගන්න එදා වේල සංස්කෘතියකට තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු මේ ආණ්ඩුව කරන්නේ.